අන් ඔබ රත්වේ නම ඇතය වාදෙන් රූපානයේ ප්‍රධාන පෘති විකාශයයක් සමකයෙන් ප්‍රථමන් පුවත් සිරස්තල. රට සුරක්කෙන රණවරුවන් දාහතර දහස් හයසිය දාහතකට යුතුකමේ උසස්වීම්. ජීවිත පරිත්‍යාගීින් දිනාගත් නිදහස පාවා දෙන්නට කිසිම බලවේගේයකට ඉඩ දෙන්නේ නැහැ. ජනපති තිර අධටනිික. ුවීීමම වේකවත් වෙද්දී නාවික හමුදාවෙන් අදත් විසි අටක්කමොවෙයි. අධි අවදානම් හා අවදානම් කලාපහැර සෙසු කලාපවල අන්තර් බස්සේවා සෞඛ්‍යා රක්ෂිතව පොදුජනයාටත් වවෘත්තයි මැතිවරණයට එරෙහි පෙත්සම් අතෙන් හතක් විභාගේ අවසන් අටවෙනියේ වාචික දේශනවෙලච හිටත් ඉඩ. හම්පන්ගේ වැස්සෙන් ගංගා රැසක්ම ගංවතුර අවදාානමකැ. රෝනා රගීන් ගැනන් ලක්ෂය එක්මත්දී ඉන්දියාව අම්ෆන් ගැත් දඩිබියකි. මෞවි මේ ඒකය භාවය හා බෞමික අකන්ට තව සුරකෙම් වෙනුවෙන් දිවිපිදූ විරෝධාර් රණවිරුවන් සැවරීමේ චාතික රණවිරු අනුස්පරණ උත්සවේ, පාර්ලිමින්තු සංකීර්ණය ඉදිරිපිට ක්‍රීඩාංගනය ඇති රණවිරු උස්මාණකය අභියසදී පැවැතුනා. ඒ ජනාධිපති කෝටාාවය රජපක්ෂ මැතිතුමා හා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වෙන්. රනිවිරුවන් තත් රටටත් අගතයක් සිද වන්නේ නම් ලොව ඕනෑම සංගිධානයකින් ඉවත්වීමට සූදාන බව ජනාධීපතිතුමා බැහිතය කියයා සිටයා. ලතිනිුජල්වාල් ශවන්ද්‍ර සිිල්වා මැතිතුමන්ගේ. ්‍රිවිධ මුදාපතිවරුන් වැඩබලන පොලස්පතිවරයා මෙන්මල් ජනාධිපතිහා ආරක්ෂක ලෙකම්වරුන්ද උත්සවේටෙක් වනා. නව්‍ය කොරෝණ වරසේ ්‍යාප්තිය හේතුවෙන් ඉතා සීමිත පිරිසගේ සහභාගිත්වයෙනුයි මෙය තැවැත්වුණේ. ජාතික ගිය ගානා කරමින් රණවිරු සැමරු උත්සවේ ආරම්භ කෙරුණා. අනතුරුව රටවෙනුවෙන් දෙවිපිදුූ ත්‍රවිධ හමුදාවේ, පොලිසියේ සහ, සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් සේහිපත්කිරීම සිද වනා. මහා සංගරත්නය මෙන්ම අන්‍ය ආගමික නායකීන් මෙහිදී ආගමික වතාවත් සිදු කලා. මැතිවතිවරුන් කිහිප දෙෙනෙකුද උත්සවයට එක්ව සිටියා. දෙවිපිදුූ රණවිරුවන්ගේ පවල්වල සාමාචිකයින් ඉතා අඩු පිරිසක් යොදා ගනිමිෙනුයි මෙවර රණවිරු සැමරුම් උත්සවය පැවැත්වුණේ. ගුවන් හමුදාව උඩුකුවනේ සිට රණවිරු ස්මාදකේට පුෂ්පෝ පහරත එක්කූවා. දේශේ සෛරීත්වය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරුවන් වෙනුවෙන්, චනාධිපතිතුමා ඇතුළු පිරිස පුෂ්ෝපහර දැක්වීම සිදු කළේ ඉන් අනතුරුවයි. ජනාතිපති ගුට්හබේ රාජපක්ෂ මැතිතුමා මෙෙන්ම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂමහතාද මෙම රණවිරුස්මාරකය අභියසදිී පුෂ්පෝපහර දක්වමින් දෙවිපිදු රණවිරුවන් සිහිපත් කලා. ට පුජනාධිපති ෛත්‍රපාල සිරිසේන මහතාමෙන්ම අරක්ෂක ප්‍රධහනින් නැතුළුක් කිහිප දෙෙනෙකු පුෂ්පෝපහාර දැක්කුවා. දෙවිපිදූ රණවිරුවන්ගේ දෙමංපියන් හා ඥාතීන්ද පුෂ්පෝපහාර දක්වමින් මියගිය විරුවන් සිහිපත් කලා. ඒ විවසනයෙන් රට මුදාගැනීමේ ගෞරවය දීර්ග කාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලුම විීරෝධාර රණවිරුවන්ට ලබාදිය යුතුයි. දශකතුනක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑ කඩුව ජනනාල් විජය විමලගත්න ඇතුළු සියලු රණවිරුවන් අප මේ අවස්ථාවේදී ගෞරවෙන් සීපත් කරනවා. යුදහමුදාවේ අවුරුදු විශ්සක සක්‍රිය සේවය යදදුනු. නිලධාරියක ලෙසත් පසුව දසවසරක් ාසන්න කාලයක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් පුරවැසයකු ලෙසත්. අපේ රනවරුවන් කළ කැපකිරීම පිළිබඳව මටහි හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධේ වේදනාව මම හොඳින් හඳුන නවා. එ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලංකාක ජනතාවට සාමයේ උදාකොට දු අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබාදින්නේ නෑ. මගේ රජය යටතේ මෙ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය, හැමවිටම ආරක්ෂා කරන බව පමවබට සාතික වෙනවා. අපි වගේ කුඩා රටක මේ තනම් කැපවීමක් කළ රණවිරුවන්. අනවශ්‍ය පරිදි පීඩනයකට පත්කරන්නට මා කිසිවෙටක ඉඩ දෙන්නේ නෑ. ඒ අනුව අපේ රට අසාධාරණයක් වනාආකාරයට, යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම්. එය එම ආයතනය හෝ සංවිධානවල සාමාජිකත්වෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමටමා කිසිවිටත් පසුබටවන්නේ නැහැ. මෙ අතර ජාතික රණවිරු අනුස්මරණ දිනේට සමගමී ලෙස යුදහමුදාවේ සෙසුන්නිලයන් හතර දහස් හැසිය දාහතකට උසක්ස්වේම් හිමි වනා. රටේ භහෝමිකා කන්නතාව හා ඒකය භාවය ආරක්ෂාකිරීමේදී මෙන්ම ජනජීවිතයට තර්ජනයක් එල්ලවන සභාවිකවිපත් ත්‍රස්තවාදී තර්ජන ගෝලියය වසංගත වැනි වියසනවලදී යුදහමුදා සමාජකයන් සිදුකල පරර්ථකාමී කැපකිරීමම් සඳහා බටිනාකමක් ලබා දෙමින් මෙම උසස්වීම් පිරිනැවීම සිදුකරුුණ. ශ්‍ර ලංකාවට අන්තවාදී තරචන එල්ලවන බවට පලවන ප්‍රචාර සාපඇති බව අරක්ෂකමත්‍යංශය දැනුම් දෙනවා. අන්තවාදී තර්ජන පිළිමඳව මහජනතාව නොමකයවමින් සමාජ මාධ්‍ය තුළ පළවන දෑ සම්බන්ධයෙන් නොමඟ නොයලෙසයි අරක්ෂකමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ. බුද්ධ අශ්වලට ශ්‍රී ලංකාව තුළ අන්තවාදී තර්ජන සම්බන්ධෙන්, තොරතුරු ලැබී නැතිබවද ආරක්ෂ කලේකම්, විශ්‍රරමික மேජජනුරල් කමල් ගුණරත්නමහතා අවධහරණය කරනවා. ගෝටාබේ රාජපක්ෂ ජනාධපතුමාගේ රජය සල්ඩු බුද්ධංශ එකම ජාලයක් ඇටතට ගෙන ඇැති බවින්. බුද්්‍යශ්‍ය ශක්තිමත් බවද ආරක්ෂ කාමාත්‍යංශය නිකුත් කළ නිවේද නේ දක්වෙනවා. මෙරට නව කොරන වෛරෙසය ආසාධිතරෝකින් විසි අට දෙනෙකු වාර්තා වූ පව. සෞඛ සේවා අදක්ෂිජනරාල් විශෂචචමෛද අනිල් ජාසිංගම තා සඳහන් කරනවා. මෙම සේරුති නම ොලවිල් නිෝධන දස්ථනයේ නිරෝධානයට ලක්වමින් සිටි විරෝධතර නාවකමද සමාජකින් පයිවාර් දබන්නේ. එය අනුව මෙැරක්ටින් වාර්තා වූ නෞව්‍ය කොරුණා වෛරසේ ආසාධිතින්ගේ සංඛ්‍යාව එක් දහස් විසි එකක් වනවා. ඒනවිට නව්‍ය කරෝනාාව වගරසය ආසතිත රෝගීන් හාරිසිය හතලස් තුන්දෙකු රෝහල් තවපති කාරලාලබනවා ඒදන පමනක් CR පරක්‍ෂ නවසිය හැක්ෂතු කරති බෙනවා ද රෝග ක තනෙක සස්යාගරනු. යිද ික්ෂ තඒ එක සිතිස් පස්තිනකු පසුවනවා නව්‍ය කොරනා රණ නවයක් මෙමට මටරතුල දදිසිදව තිබෙනවා. හෝගේ වැනු නොවකහමුමදරන් ිරුවන්ගෙන් තවත් පස්තනෙකු සුවේ ලා රහල්බලින් පිට බගේයා මේ අනුව නව්‍ය කරන විරසය ැඳු නවිකහමුදාාවේ දේ නව දෙෙකු සුව ලා රෝහල්බලින් පිට ගස්බෙෙනවා. ෛරසය වැරඳනු අය අතුරෙන් සේට පනස් හතයිදශම හතරක පිරිසක් මෙවන ිට සුවේ ලබා තිබෙනවා ඒ ඉතා සාර්ථක තත්යක් බවයි පෙන් බාදෙන්නේ. ඒ රජයේ සිට පුදගයන් දෙසිේ අසූ අට දෙනකූ අද පස්වරුවේ මෙට රගෙන ඒමට කටයතු කරුණ. නව්‍ය කොරුණා වයිරසේ හේතුවෙන්ීමම පරිසට මවවිීමමත පමණීමට නොහැකිව පසුගේ කාලේ දැඩි දුෂ්කරතාවන්ට පත් සිටියා. කොේට් යේ විශෂ ගුවන්්‍යායකිනුවීම පිරිස මවවිීමට රගෙන ඒමට කටයතු කරුණේ. ලෝක සෞක්‍ය සදධානය හැත ඇතුන් වල සෙසිවාරයට සෞඛ්‍ය අත්‍ය පවිත්‍ර ණ්‍යාආරචි ාත්මිය වීඩියෝ තාක්ෂණ ඔසේ සම්බන්ධ වනා නව්‍ය කොරුණා වයරන්ස මැ පැත්වීම ්‍රී ංකා ගෙන ඇතික්‍රාමාර්ක සබන්ධයෙන් අමාත්‍යවරිය මෙහිදී පහදි නිකලා. ප්‍රටවල් එකසිය අනු හතරක සෞඛ්‍ය අමාත්‍යවරුන් එම සමුුවට එක් පොසිටියා. ශ්‍ර ලංkaහ ව establishedා structure.විදන්ා structure We able to reach many Milල් Stone, We are determined to provide our continued care for another diseases, ensuring smooth conduct of healthcare services in Sri Lanka. Let me conclude by saying Sri Lanka is committed to share our experience always and learn from best practices to save lives and finally to control the pandemic together with the global community. Thank you. රන පතිය මෙන්ම එහිද මධ්‍ය ක්‍රයා කලයුතු ආකාරය සම්බන්දිින් ස්වාදින රපවාහිණි මධ්‍ය ජාලයේ පවෘති අංශය දනුව කිීම ්‍ර ඩංකා ද්‍ය සක යේ යා කළලා. වර්තමානයේ ලෝකේයටම පිළලයක් වී ඇති මෙමෛයිරසය හැඳින්වීමට නිවැරදි සිංහල වචනය වන්නේ නව්‍ය කොෝනා යන්න බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඇදැලන අධක වර්ෂාවත් සමඟ ඉදිරියේද ඇතිී හැකි ගංවතුරතත්වයකදී නව්‍ය කරෝණා වෛරසය ්‍යාපතවීමේ දැඩි අවධනමක් පවතිනවා. එසන් හා සූදනම්ියුතු ආකාරය සම්පන්ධයන්ද අදාළ අංශ දැනමත්කර ඇති බවයි ්‍රු ලංකා වෛද්‍ය සංකම උපසභාාවති, මහාචාරය මනුච් විරසිංහ මහතා IDයන් ෆස්ට ෆස් විශෂාන්ගේයට එක්තිමින් ක යාසිටේ. තුමනි පවතින කාලගුණ තත්ත්යක්ත් එක් ඉදිරිියදි අම්කිෙසි අපද අවස්ථාවකට මුහුණ දීමට සිදුවනත් කොරුණා වරසයක්ත් එක සෞඛ්‍යත් ආරක්ෂිතව මෙම ක්‍රමවේදයන්ට මුහුණදීමට සෞඛ්‍යන්ශ මෙන විට සූතානම්ද. ඕ සැබවින්ම. අපද අවස්ථාව කිය කිවත් අපට බල පාන මේ අවස්සාවිෙක්කෝ ගංවතුරු තත්යක් ෙමනුත් ෑම් තත්ව. ඒවාගේ අවස්ථාවකඒට අපදාවට ලක්වෙන අයව, ෙනස්ථානවල රැඳවීමේ අවශ්‍යතාවයක් කියෙනවා ඒ සඳහ වන සැලසුම් මීට සති කීපයකට පෙරම සකස් කරලායිඉවරයි සෞඛ්‍යමමාතංශය සහ අපදා කල්පනා කරා ආයතනය මේ දක්වා අපි දන්න විදිහයට කොරෝණ තත්ව හා ඒ ආශ්ශ්‍රිතවන්න සෞඛ්‍යපොරුදු රැක ගනිමින්ම කඳවුරක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක දැනටමත් මගේහි තන්නේ දැනුන්දී ලත්තිවරයි පලවෙනි කාරණය තමයි ඒ කඳවර තුළත් දැන් අපි ආවදා අප දවට ලක් වෙ ඉන්න එතකොට අපේ මානසික තත්ය පොඩ්ඩක් වෙනස්. නමුත් ඒකට ඉඩ නොදී කොෝනා කිය එක ඔලේ තියාගන කට යුතුෙනවා ඒ කියන්නේ අපි අපේ පවුලේ කවුටස අනිත් ඇත්තෙක් මුසුවීම හැකිතාක් පලක්වාගත යුතුයි. දැන් තියෙන ක්‍රමවේදසා මාර්කුපදේශනුවත් ඒ දුරස්ථභාවත් තියාගන්න විදිහටයි කඳවුරූ නිර්මාණය කරන්න කියලා උපද ස්ටැබිලා තියෙනෙ ඒ උපදෙස්වලට එයා කාරව අනුගත වෙනම නං මේ පවුල අනිත් පවුලත් එක්ක වෙන්නේ නැත්තන්දැන් කතාරන්න නවන දැන් ගුලග ගෙතට මොකක්දනේ අපේ ගෙරට හෙමයි වුණේ ඔය සංවාධය කඳෝර ඇතුළේ ගියොත් ඔක්කම වටවෙනම එක තැනකට. ඒ වටවීම තුළ අපි මුලින් කිව්ව සියලුවම සිද්ධාන්ත කැටිලනවා. ඒ වගේ අවස්ථාවන අවත් අන්නඕන එක. දෙවනි කාරණය ඇතුලෙද කඳුවරගනිටියත් ඔබේ මකාවරණය පලදින්න ඔබට ජලය හා අවශ්‍ය දේවල් ලැබේවි ඔබ නිතර අත සෝදන්න බ හැම විටම දුරස්ථ භාවය රකින්න. ඒක කඳවුරකද ගෙදරකද වැඩබිමකද මහ මාර්ගියද ප්‍රහණේදකිලි වෙනසක් නෑ. ඒ දුරස්ත භාවය ස්වස්ථතාවය සහම් මකාවරණ පලදින්න. ඒක තමයි කඳවුරකත් කළ යුත්තේ වෙන දෙයක් නෙනේ. COVID 19 ආසධතයන සංඛ්‍යාව ලක්ෂය ඉක්මවාදදී අසරුතාවට පත් ඉන්දියාවට අම්ෆන් සුලිකුණනාට වේද දැවැන්ත තරනයක් එල්ලවීමේ අවදහට මක් පවතිනවා. ඉදිරි පැෑ කියේපේ තුළ ප කිලෝමිට දෙසියක වේගෙන් ඉන්ද්‍යාවහරහා ගමන්ක්‍රීම්ට නීමත අන්ෆන් සුලිකුණාටුව මෙතෙක් එරට වෙත බල පෑ ප්‍රබලකම සුලිකුණටුව වනු ඇති බවයි එරට කාලගුණු අංශ අන්තුර අඟවාතිබෙන්නේ. මේ වන විට සමස්ත කරෝණ ආසධතයන් සංඛ්‍යාව ලක්ෂය එක් ම වූ එකක්ුළුස්සරනට බවට ඉන්ද්‍යාව පත්ව තිබෙනවා ඒ අතවූ පැවිසි හර තුළ නව ආසධතයන් හාරදහසකට ආසන සංඛ්‍යාවක් හනුනාගෙනී මත් සමඟයි. ආසධති්‍යයන් හතුරිස්දහසකට ආසන්න පරිසක් පර්ණ සුුව ලබාති අතර සිදුව ඇති මරණනංඛ්‍යාව තුන්දහස් එකසිය පනස් හයක්. කෙසේ නමුත් ලබන තිස් එක්වනදා පියවරකපයක් ඔස්සේ සේමාල් ලිහිල්කර ජනජීවිත යතාතත්වට පත්කිරීමෙහි ඉන්දී රජයේ අවධහනය මමුතිබෙනවා. වි19හෙවත් නව කරුණනා යිරසය මෙමන විට ලෝපුරා හතලස් නවලක්ෂ විසි අට දහස් හත්සේදනෙකුට ආසාධනය වෙතිබෙනවා. සුවේ ලබාඇති රෝගි සංකයාව, දනවලක්ෂ විසිනවදහස් හාරසී විසිේකකාක්. වෛරසය ආසාධනය හේතුවෙන් මරණ තුන් ලක්ෂ විදහ නවසේ හට හරක් වාර්තාාවනවා රටවල් හස්වයන් පාල පදේශසය දහතුනක වරසේ ්‍යපති ඇති බයි එකක සෞක්කි සන්නධනය පවසන්නේ. ොවි- වසංගතයට එරහිව ඉදිරි දින තිය තුළ සැලකයුතු දියුණ වක්සෂහා කැපනවන්නේ නම් එක්ස ජනපත අරමුදල් ස්තරම පපහැරිමක් සහ තම සසාමාජිකත්වය නැවත සලක බලි මක්සිදු කරන ෞවට ඇමෙරිකා ජනදීප න ට්‍රම්ප් ලෝක සෞකි ස්තන්න දානයට බලපැමලි කරතිබෙන. සෞක සසාධනය අදයක්ක් නරල් ෙඩරෝ ඩනෝන්ගේ පියසස් වෙතලපියා යෝමින් ්‍රම්ප්‍රකාශකර ඇත්තේ වසංක තෙරපචර දැක්වීමේදී ෝක සෞඛ්‍ය සන්න්නධානය නවත නැවතත් සිදු කරන වැරදිවලින් මෙදීමට ඇති එකම මග චීනයෙන් වන්දී ස්වාතීනුව පිෙනි සිටමට කයු කිරීම බයි. ඇත්ැ තුන්ව ලෝක සෞක්ක සමුව ඒ දිනද අමතුමින් චීනය ජනාල්ගි ප්‍රතිශීජෙන් පින්ං, ලෝක සෞක්ක ස්තන් දධන වෙත ඉදිරි වසර දෙක කාලෙසඳ හා ඇමරිකා ඩොල බිලියන දෙක අරමුදල් ලබාදීමට කටතු කරන බව නිවැජනෙකිරීමත් සග ොල් ්‍රම්ප ලෙස ෝපට පත්වඇ බයි දස්වාර්සඳහන් කරන්නේ. ලෝක සෞඛක්‍ය සන්නධනය චීනයේ රෝකඩයක්ක් බවට පත් ඇති බවද ොනල් ්‍රම් ප්‍රශ කරනවා. දකුණු ඇමෙරිකා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක්වාර්තාාවන්නේ ආස්ථධ්‍යයන් දෙලක්ෂ පනස් පන්දහසඉක්මවා කිය ්්‍රසිලන්. වැසීලේ සවපොල නගරයේ රෝහල් සියල්ලම පහේ කොවිට් ආසධ්‍යයන්ගෙන් පිරිියාම හේතුවෙන් දැඩි අර්ුධයක් මතුවතිබෙනවා තවත් දෙසතියක් ගතබනවිට එහි රජයේ රෝහල්වල සයට අනුවක් ආසධතයන්ගෙන් පිරිියාන බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. මෙම තත්ත්වය මත දෙසතියක් ගතබන විට කිසිදු අමුතර රෝගියකුට රෝහල්වල ඉඩ නොපෞවතිනවති බවයි වාර්තාාවන්නේ. ෛ ්‍යපතියත් සමඟ කඩාාවටනු යුරප ආර්ථතිකය යලි ගොඩගැනීමට යුරෝබිලියන පන්සියක අමුදලක් පිටුවේ යෝජනාවක් ඉදිරිපත්වීති මෙෙනවා යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ යෝප ලාපේ ප්‍රධාන ර ජන් වන ්‍රංශය සහ ර්මන යි ප්‍රංශ ජනාධපයේ නවල් ැකර න් සහ ජමන් න්සල ගලා මර්කල් අතර ඇති වූ සකචඡාවක ප්‍රතිමලයක්ට සයි මෙම අරමුදල පහිටවීමට තිීරණය කරතිවෙන්නේ. අදී අවදාානම් සහ අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල අන්තර් පලාත් බස්්‍රත දහවනය ආරම්භ කලෙන බව අමාතිය මහින්දා මර්වර මහතා පවසනවා. ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකචාවකදී අමාතිවරයා මේබව සඳහන් කලා. අවකාශය ලැබෙනෝ අදந்தලා පලාත්මටමට තෝරාගත්ත ප්‍රදේශවල ප්‍රවාහණ කටුදු කරන්න. ඒත් අදී අවදානම් ප්‍රදේශවදානම් ප්‍රදේශවල හැර. අපි බලාපොරොත්තුවෙන්නේ ඉදිරියටත් සීට්‍රලට වැඩි දාමනය කිරීම වලක්වගන්නන්.ඒ සඳදා අනිවාරම් අපිට ආරක්ෂගාන්සවල සහයෝගයේ අවශ්‍ය වෙනවා. ඒවගේ බස්වල ගමන් කරන මගින්ගේ සහෝගේ අශ්‍යව වෙන ඒගෙනත් අප ඉල්ලා සිටිනවා සීට්‍රලට වඩා වැඩියෙන් මගින් නම්වාගන්න වනක් ඒකට විරෝධය පල කරන්නේ කොළඹට යන්නවිල්ල බස්නෑ කියලා අපිට බනිින්ට බස්රතවලට කොළඹටෙන් අවසරයක් නෑ සාමාන්‍ය මගින් නරගන්න. ඒන් අවස්සා වල බාදීල තියන්නේ පාජසේවයටත් ඒවගේ වැඩබිම් කරයෙන මගින්ටත් විතරයි. ළඹ සहा ගපාහදදිස්්‍රික देखහි ඇද්‍රීතිය akanන් දෙවක්‍රාත්මක අතර සු ිස්්‍රික්ක සිතුුණට, අදරවාාත්්‍රී අටේ සිට හෙට අලිව පහ දක්වා ඇද්‍රනීතිය ජලී බලපවත්වෙනपाා. මෙ අතර ඇ්‍රनीීතිය හේතුවන් කොළඹ සිර සිටි තවත් පිරිසක්, ගම්මව කරාපිටත් කිරීමට අදපයवකර. කොළම සහ ගම්පහන්දිස්්‍රීක කර සසු දිස්ත්‍රිකලට අද පෙරවරු පහට ඇදිරි නීතිය ඉවත් කරුණා. ඒ රාත්‍රීට පැනවි අත්තර ලබන විසිතුන්මනදා දක්වා, සෑම දිනකම රාත්‍රී අටේ සිට අලියම පහදක්වා එම දිස්ත්‍රිකවලට ඇතිරි නීතිය ක්‍රියාත්මකයි. කොළම සහ ම්පා දිස්ශ්‍රික දෙෙහි ඇඳරිනීතිය යි ැනම් දෙනතුර වතුරටත් ක්‍රියාත්මකයි. එම දිස්්‍රිකවල ජනීවිත හා ආයතමක කටයුතු යතා තත්වයට පත්කිරීමේ වැඩ පිළිවෙවල පසුකින් සතියේ ආරම්භ කෙරුණු අතර ඒ තවදුරටත් ඒයුරන්ම ක්‍රියාත්මකයි. ්‍යවශ සේවස සඳහා පැමිණෙන පිරිසට දුම්්‍ර ඇතුළ පොදු ප්‍රහණ සේවා භාවිත කළ ැකි. එෙන්ම එම පිරිසට தම පෞද්ගලක வாகහணுவලින්ந்து, ගමන ගමන පහසුකම් සල්සාගත හැකි අතර එහිදී නියමිත සෞඛ්‍යරක්ෂත ක්‍රමවේද அනුගමනයකිරීම අत්‍ය වශ්‍ය වනවා. මේ‍ය අත ඇදරි නී ක්‍රියත්මක කොළඹම සහගම්පහ දිස්ට්‍රක්ක දෙකෙහි ජනතාවට ජතික හැඳුම්න්පතේ අංකேට අදාலவு, ආසන්නම පිහිටි औෂද සහ වෙළந்த සල්වෙත පැමිණිය හැකි බවයි පොலீசிய පවසන්නේ. එය අනුව හෙටදිනේ ජාතික හැඳනුම්පතේ අවසන් අංක පහස්සහ හායලෙස සටහන් වැති පුද්ගලීන්ට පමණක් එසේ නිවසෙන් බැහැරවයාමට අවසරේහිමිවනවා. එම හෙදුනුම් පත් පරීක්ෂ කිරීම අකණ්ඩව සිදු කරෙන බවයි පොලිසිය අවදහරණය කරන්නේ. එෙන්ම ඇදදිරිනීතිය කඩරන පුදගලින් අත්තනංගුව ගැනීම මෙහෙම් තතුටත්ක්‍රියාත්මකයි දිරිනීතියේ හේතුවෙන් ගම්බිම් බලායාමට නොහැකිව කොළඹ රැදි සිට හසකට අස්සන්න පිසක් ගම්බිම් කරාපිටත් කරහැරීම සිද වනා. කොරුණ මර්ධන ජාධපද කාරසාදක බලකායේ අග්‍රමත්ති කාර්යාලය පිහිටි මෙහෙුම් කාර්යාලයායි ඊට අවශ්‍ය වැඩපිළිවල සම්පාදනය කළේ. පිටකොටුව බැස්ටියන් මාවත බස්නැතුන් පලේදී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ අවස්ථාවට බස්න හිර පලාත් තාණ්ඩුකාර Marshallර්ශල් of the එ4ෝස්, රෝෂාන් ගුණතිලක අග්‍රමත්‍ය කාර්යාල සම්බන්ධී කරන ලේ කම්ප්‍රියන්තරත්නාක දේෂ් නියෝජ පොලස්පති දේශබඳ තෙන්න්න කෝරන් යන මහත්තුරුන් ඇතුු පරිසක් මිටෙක්ව සිටියා පාර්මීේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුක්කිහිපයකදී අදත් අඩහස් පලබනා. ැයි අඇතකතාව පාලිමින්තු රැස්කරා කියලා ගොරෝඩ අහුඳ වෙන්නන්නේ. පරණ පාලිමේන්තු රැස් කරන කියලම කියන්නේ. අලුත් පාලිමේන්තු පත්කර චන්දත පයිගේ ම හොයාහුවෙන් තාවර තිතවන අතිරදස යෝජාවක්ගෙනවා බාරදීල යෙන්න්න වූ නාේතරමජාවලන් කරන්නේ. ඇයි ප්‍රත්ථමාන නාමෝදන පත්ත්‍ර බහරදිීල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය බෙදිලා අපේ පක්ෂේ සහ. අනිකුත් පක්ෂ ගණනාවක් අද අධිරය හමෝට ගහිලා තියනෙ මේ විවස්ථානු කූලොව ගැටලුව විසඳල දෙන්ඩ කියලා. ඒ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා. දැන් මං හිතනවා අපිට අධිකරණෙන් විශ්වාසවන්ස පිළිගත හැකි. ස්වාධීන තීර් අපක්ෂපාති තීන්දුවක් ලබාදයි කියලා. ොවිID-19 වසංගතය විපක්ෂය. තමන්ගේ දේශපාන අරු්බද විසඳගන්න. ආශිර්වාදයක් බට පත්කරගෙන්ට මාධිකරටයන් හරි පාලිමේන්තු කැදවට නාමෝජන අවලංගු කරගෙන තමන්ට පුුවන් නැත වතාවකට මේ කන්්ඩයම එකකතු කරන්න සාකචාවහරරි නැතව වෙන විකල්ප ප්‍රාමාගි කර අන්න පුුවන්දිර ස චෝ නැතුලි අදන ්‍රජාතට පවාදන ලේස්සි අපි මැතිවරලයට ලේස්ති. නමුත්? නටේ ජනතාවට නිහසේ ඇවිල්ල තමුන්ගේ සන්දය තමුගේ කැමැත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ප්‍රජාත්‍රදේ ආරක්ෂ කරගැනීම සඳ අපිකට වෙලයිඉන්නවා. මගේ කාලයෙන්ම වැඩි කොටසක් අටයුතු කළේ පාර්ලිමේන්තුවයේ සහයෝගයක් මට නැතුුව. ඒ තුළ ආණගුවේ කොච්චර, ප්‍රශ්න අර්භද වුණනාද රටේ පශ්න කොච්චර ්‍යාකෝල වුණධ කියන කාරණාව අතීතයේ මතක සටහන් සමඟ තිබෙනවා. එනිසා දේශපාන ස්ථාවලත්ේ තුළ ච ජනාධපයත්තුමාමට රටවිදියට ඉස්ර හටගෙන යන්න අලුත් පාල්ලිමේන්තුව විශේෂයේම මැතිවරණයක් පත්තල සෞකූලෙස්මට ඉතාමත් අව්‍යයි පාලිතු කැඳවේතුයි කියෙ අපිශ්ස කර පල්මිතු කැඳවාන්නේ නැතුව යන්න පුළුවන් ප්‍රතිපාදනයක් නෑකන එකයි අපේ නීති අන්සවල ප්‍රධානින් කිය පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මැතිවරර්ණයක් තිබුණොත් තමන්ට ගෙදරයන්ට වෙනවාය කියළ බයගින් අය තමයි අධිකරණයට ගිලතිනයයි ජනත විස්තරට යන්න බයයි බලේ කාලෙ. පාර්ලිමිේන්තු බලය පාවිච්චි කරලා මැතිවරණ කල්දැම් ඊනියා ජනමත විචාරණ තියල මැතිවරණ කල් දැම්ම බලය නැති නිසා අධිකරය පිහිට එ හරි ජනාව විදිරී නොයා ඉන්න පුළුවන්ගේගදම උත්ස කල ලන්න පාලනමීන්තු මැතිවරනන්නේ චූනි විස වනතා පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිමේතනය බල රහිත කරනෙඉල්ලා ගුණු කර ඇති මෝලික අයිතිවාසිකක් පෙත් සමල වැඩිතුරු විපාගේ හෙට්ට කල් තැබුණ. දෙවන දිනටයි පෙත්සම් විභාග අද පැවැත්වුණ. ඒය පිළිබඳ මේවාර්තාවකෙනන්නේ අප නියෝජත මහින්ද පෙවෙලයි. පරලිමන්තු මැතිරනේ ලබ ජනිමස්ස විසිවඳ පැත්වීමට ඇැවරන කොමෂන් සභහ නිකත්ර ඇති ගැසත් නිේදය අණඩුකරම්‍යවස්ථාව ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශයට පත් කරමින් එය බල රහිතර ලෙස ඉල්ලා ගොුණු කළ මූලිකායිතිවාසකම් පෙත්සම්ටක් පිළිබඳ විභහගේ අද පෙරවරුව යළි දෙවන දිනට රම්භ වුණ. අද දිනේදී පෙත් සම්කාර පාර්ෂවයන් වෙනුව නීතිීතඥවරන්. වාචික දේශ ඉදිරිපත් කලා නමුත් අද දවසෙත් ීන්දුවින් තොරව අධකරන කටයතු නිවාාවට පත්වනනා. පල්ලිමේන්තු මැතිවරන ජනි මස සිවනදා පැවත්වීමට අදාලව මැතිරන කමිෂන් සභහ කුත් කරඇති ගැත් නිේදනය අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රපාදන වලට පටහැනි බව ප්‍රකාශයට පත්කර එය බල රහිතරන ලෙසිල්ලා මෙම පෙත් සම් ශ්‍රේෂතාධි කරය හමුවේ ගුණු කෙරන. ල පෙත් ස පචපුදගල නිුමදුල්ල හමුවේ භාගිකනීම අහම්භූයේ ඒ දිනෙ. ඒ අග විනිසුරු ජයන්ත ජෑසූරිය වනිසුරුවන් වන බූනකල්ලු විහාරේ සිරද අබ්‍රරූ ප්‍රියන්ත ජයවර්ධනහා විිත්මලල් ගොඩයන විනිසුරමුල් හමු වේ. දෙවන දිනටත් මෙම පෙත් සම් විභාගේ අද ආරම්භ වනා. විල් ප්‍රතිපත්ති කෙද්‍ර වෙනුවෙන් පෙන සිට නීතිත්ඥ වරන් කරයා මහතා සියදේශ නීදිරි පත් කරමින් පවසා සිටියේ මැතිවරේ ප්‍රකාශයට පත්කරමින් ජනාධපතිතුමා ගැත් නිවදයක් නිකුත් කල පසු මසතුනක් ඇතුලත නවපාර්ලමේන්තුව රැසව යුතු බවයි ලබන මසද වනදාාවනවිට මැතිවරනයක් පවත්වා නවපාර්ලමේතුවා ක්‍රැස්විය නොහැකි නිසා අදාළ ගැසත් නිවදනේ බලරහිතවන බවද නීතිච්ඥමරයා ප්‍රකාශ කළලා. සමගජන බලවගේ පක්ෂයේ මහලේකම් රජත් මතුම බ්ාර මහතා වෙනුවෙන් පෙන සිටියේ නීති්ඥ සුරය ප්‍රාන්තුම හතයි. තිවයා දිරිපත් කල ූික විරෝධාවකට පිළතුරදබින් හ පවසා සිටේ රට තුළ ඇන්දිරි ීති ත්වයක් පැවතිය නිසා පෙත් සම් කරුවට, මාසයක් ඇතුළත පෙත් සම් ගොුණ කිරීම නොහැ වූ බවයි. මෙවැනි අවස්ථාවක ජනතාවගේ මූලි අයිතිවාසිකම් උල්ලගනයක් සිදුවීම, ස්්‍රේස්ථාධි කරය ඉඩ නොබන ඇති බව මමා විශවාසක කරන්නේ යි, සුරෙන් ප්‍රනාාදු මහතා තවදුරටත් කියයා සිටயா. ුප්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධපතිතුමා මස තුනකට වක්. පර්ලිමේතු සැසිවාර සඳහ සභාග වියයුතු බවද, මහතා තවදුරටත් ප්‍රකාශkala. ්‍රස්ථදි කර හමේ ගුණු කරඇති මෙම මුලිකා තිවාසිකම් පෙත්සම්වලින් හතක් අදවන විට විභාගටගෙන වස කරතිබුණ. ටවන පෙත්සම වෙනෙන් වාචිකදශන හෙට දිනේ පැවත්වීම නීමයි. ප මදිහත්කාර පර්ශය හැිත් අපි ඉල්ලා සිටින්නේ. එක පැත්තකින් නාම යෝජන නීති්‍යයනුකුල නොන ලෙස එක්සත් ජාතික පක්ෂය සමගී ජනබලවේගේ නඩුවර්දාල තින අවස්ථාවක තවපත්තකින් ඒ කන්ඩාය ඇවිල්ලා මැතිවරණ කල්දාා්ඩ කියන තත්යන් නිර්මාණයලාතිනවා. එකක රිම විහිලු සහගතයි. ට පේනති නොම ස්ථාවර් දෙ එකක් ගත්ත විුද්ධවාදීන් කණඩායමක් නිරටේ ප්‍රජාතන්ත්‍රවාදයට අද කකුල්හෙන තත්වයක් තියෙන් අධිකරනය අපි කරන්න ඕන දේශන අපි කරලා ඉවරයි. මැතිවරණය අපිට ඕනේ ඒක සාධාරණ මැතිවරණයක් පෙන්ඩ ඕනේ. මේ වගේ වාතා වරණය එම එකක් පවත්වන්නට සමහර නීති සංශෝධනයක් කරන්න වෙනවා. පාලිමේන්දුව ක්‍රියාත්ම කරන්න ඕනේ කියන. ද මේ දම අපඉන්නේ. අප ඒ පදනම පිගන්න නෑ පිළිබඳ අපි නීති ර්කි පත් කරන බලාපපුරත්ත. නාම යෝජනා හෝ පාලිමේතු විස හමි ක්‍රියාවල අවලංගමීමක් කෙලා තියනවා කියලා පිගන්නේ නෑ මකද නීති ඉදිරිහෙම ඇතිවරන පනතය යටතේම මැතිවරන්න කමසමට බලය තියෙනවා මේ වගේ තත්වය කඇටදේ දිනය කල්දා. ස්ු ජ ත ජ ස මහතා ප්‍රමු පච පුද ල නිසුර මදුල් හමුවේ ැඳබූ මුූි යිතිවාස කම්පෙත් සම් පිබඳ ලිල් සලකා බැලීම හෙටදිනේදී සිද වනවා ෙට පරවරු හයටයි අධිරන කටේතු ආරම්භ වන්නේ අතිෙන් ප්‍රෞෘති වෙනුවෙන් වරුණ ලක්මල් පසන් නලින්ந்த සමගින් මම මහිද ිලේ ශ්‍රේස්ථති කරන සංකීරණයේ සිටයි. අද පෙරවරු හතෙන් ආරම්භ වූ පෑ විසි හතර තුළදී නුවරේලිය රත්නපුර කෑගල කළුතර ගාල සහ මාතරයාන දිස්්‍රික් වල ඇතම් ස්ථානවලට මලමිට සියයට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කළගුණු විද්‍යා දෙපර්තිමේන්තුව නිවේදනය කරනවා. හදු ප්‍රදශවල සුළන්ගේ වේගේද ඉහයා හැකි බයි එම දෙපාර්තිමේන්තුව සඳහන් කරන්නේ. බටහිර මදධ්‍යම බෙන්ංාලබොක්ක මුහුදු ප්‍රදේශය පැවැවති, අම්ෆන් සුළිකුණාටුව මේ වනවිට ප්‍රචන්්ඩ සුළිකනාටවාක බවට පත්වර්ති බෙනවා. වේ නිතතිදිකොටසේ වැසිතත්වයේ තරටත් අපපේක්ෂකරන. තකොට මේ තත්ත්යට තේ දිවන බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහබයමගේ පළත්වල, ඕනෑම අවස්ථාවක වැසිහෝ ගිගුණන් සහිත වැසි ඇත්තිේෙන මට අමතරව විශේෂයම අපභාගෝ සන්දාකාලේ උතුරු උතුර මැදවගේ පළත්වලත් වගේ පලාත්වල තැනි තැන වැසිහ ිරුණන් සහිත වෙස්තත්වය නිානෙන්ට හැකවොත් යන. කේනමුත් නිති කොටසේ තරමක තදවැසිි අපේක්ෂාරනවා මධ්‍යම කු කරේ පටහිර බැවුම් පත්ත ට අතර දුණු පළත්ළතු ර දිශ්‍රික පශාපතන. ි ැවත් යවා ීට අමතරෝ දිවයින හරහාතියෙන සුළගේ වේගේ ප්‍රධහන වශයෙන් නිත දිසායන් හමන්නේ එක ප කිම පන හැ දක්වා ඉළ ෑමේ තත්යන්තියෙන අනිත්තක වැසිස් සමඟ තාවකාලිකු තද සුළන් ඇතියනවා මෙතාවකාලික්ව තද සුන් 80 කිම හැටහත්තෑ දක් ඉලෑම තත්්‍යන්තියෙනට අමතරව අකුණු අනතුර ඇතියෙන පදහන වසේ මේ කරුණු පිළිබඳ ජනතාව විසිුමත්වෙන්න කියන අප විශේෂම ඉල්ලසෙක්වා මන්න්නආර්මී දන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තින වෙරලබට තීරේට ඔබෙන්තියෙන ගැඹරු සහන ගැමරුමුහත්තේ තද වැසි සහ තදසලන් මුහුද රලුුවේ තත්ය ුත් තියෙන. තින් මේ නිසා අපි දීවරහානාවික පජාට පැහැදිලෝ කියවා. තවදුරටත් මෙම මුහුදු සීමාවන් ඕල දීවර හානාවික කටතුවල යෙදෙ දෙපා කියනෙ තම අප ඉල්ලීම තියෙන්. කලුගග චලමට්ටම ඉහලගොස් ඇති බැවින්, අවධානින් පසුවන් ලෙස ආපදදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. ර දෙකදදින දපට වාර්තාාවලලා අතිමෙන අරතුර දි ශ්‍රික පස්සකඳු කඩාවටමක්සාග ගල්පි පෙලීමක් හත්තුවෙන් ඇම මරඟ දෙකාපිට වාර්තාාවලා ඉතිකයකයි හත දුරහතරන්ගේ විවට්ටයි ගංගවල් චලමටම අකඩ වැඩියෙනවා. පසගගේ පැෑවිසි හතර තුළ, බොහෝ ප්‍රදේශවලට මලිමට හත්පහකට අධික වැසි ලැී ඇතිබවින්. නාෑම් බෑවම් කඩපටම්, ගල් පෙල්ලීම් හා පොව කියලා බැසිම් පිළිබද. අවධනින් පසුවන් ලෙස ජාතික ගොන්නගිලි පරේෂණ සංවිතාන්ය චලතාවට දැරුම් දෙෙනවා. මේ වෙන විටත් අවදාානම් නිවේදන දෙකක් නිකුත් කලා තියෙනවා පළවෙනි අවධානම් නිවේදනය ගාල්ල මාතලේ රත්නපුර කළුතර මාතර කොළඹ කෑගල්ල කොුණෑල මහනුව කියන දිිෂ්්‍රික්ක තුළට තමයි ඒ අවදානම් නිවේදය නිකුත් කලා තියෙෙනෙ දැනට දෙවනි නිවේදනය ැන අවධාරණය ගන්න කියන නිවේදනය මේ වෙන විට පිින් නිකුත් කරමින් ඉන්නවා එකති ඇතනම ගල්ලේ බද්ධයගම නෙලුවසා තවලම්ට රත්නපුරේ ගත්තා හම කුරු විට ඇහැලියකොඩ අයගම නිවිති කල පැල්මඩුල්ල ප්‍රත්නපුර ඇලපාත කලවාන හා කිරියල්ල. කියන ප්‍රාදේශී ලකම් කොට්ට අසල ඉලන්න කළුතර දිශ්‍රකි ගත්තාහම අගලවත්ත පාලින්දනුවර වලල්ලා විට බුලත්සිංහල ඉංගිදිය. ඒ වගේ මාතර ත්තාම පිට බැද්දර කොට පල. කෑගල්ල ගත්තාම දරණය ගල බුලත්කෝපිටිය වරකපොල රබක්වන ගලිගමෝ කෑගල හ දෙවියෝවිට කියෙන පාදශී ලකම් කොට දැන්ටවත් නම් කල්ලා තියෙනවා. අවධානයෙන් ඉන්න කියන නිවේදනි නිකුත් කලා තියෙනවා. නවේ කොරනාා වරසේ මැටලීමේ වරච්චේ ක්‍රයාාදාමේයට විදධ සංවිධාන හාපුත් ලෙන් තවදුරටත් පරිත්‍යාග ලබාදීමට දිරිපත්තුවා සිටිනවා. හල් ැඩිසත්කාක ඇඳන්තුගගේයක් කොස්්‍රලියාවේ හිට පු ්‍ර ලංකා මහකොමසා රිස් මයිකල් සිල්ව මතා අක්‍රමමාත්්‍යමයින්ද රාජපක්ෂ මතාවිත ාරදුන්නා. නරහෙන් පිට අභයාරාම ්‍යහාරස්ථානයේ දීන් මෙම සත්කාරය සිදුකිරනේ ව්‍යරාධිපති පූච මුරදත් එෙටුවේ අනන්දස්වමින් වන්සේගේ ඉල්ලීම් මතයි. මෙහි පළමු දැඩිසත්කාර ඇ අමරපුර සංගස්භාවේ මහනායික අති පූච කොටකුඩ දම්මවාසස්වමින් වහන්ේ විත පරිත්‍යයාග කිරීමට අග්‍රාමාත්්‍යවරයක් කටයතු කලා අමමාත්‍යවරුන් වන පවිත්‍රාව ්‍යරචි හා ආචාරයබඳු. ුර්ත්න හිට පාර්ලමිතු මන්ත්‍ර උදේ ගමිියයන මතුරනතුර පිරික් මවථාවටක්ව සිටිය. නවේ කරුුණ රෝගී පරික්ලැක නවීන කමරත්තාක්ෂණ සහිත රෝයන්ත්‍රයක් එම රගින් හඳුනා ගන්නා ජංගම දුරගතන රොදුකාන්ගයක් හවත් ඇ්ක් හඳුවාදී තිබෙනවා දුරස්ව සිත රෝගින් පරික්ක හැකි නවන කැමර තාක්ෂණය සහිත මෙම විශේෂී රෝයන්ත්‍රය ආග්‍රාමත්‍ය මන්ද රජපක්ෂමතාවිත බා කෙරුණා මේ නිර්මාණය කර ඇතේ බාතිය කලු පානශිෂයයි. ඔයන්ක්‍රී ජාතික පරයයේෂ භාවී අධීක්ෂණ අයටතය නිර්වාණය කරතිබෙනවා මහාචාර්ය චන්ද ජයරත්තමතා මෙම ඇප් එක ස්වරක්ෂා යනුව එන්නම් කරතිබෙනවා. සංචාරක ශීත්‍රී සඳහා මේ වඩාත් පලදාහිපනවා මෙම දුරකතන ඇප්ි එක සෞඛ්‍ය අංශීර්තේ ජනතාවට නොමිනිි ලබාතිීමට කටයුතු කරන ලෙස අග්‍රමත්වරයා උප දෙස්ලපාතුන්නා. මුොදල් අමමාත්‍යංශේ ප්‍රමුක මහා බා්ඩාගර නිලධාරීන්ගේ මෙයි මස වැටුපින් කොටසක් වැඳපු අනත්තර ගනිුමට පරිත්‍යල් කරා. බ්ඩාගර ේකම්බරයාගේ ම මස වැටුපෙන් සීට පනාක්ද, බෞතර නිලාරයෙන් පිරිසක්කේ වැටුමෙන් සීට විසිපාක්කා සීට දාහයබැකින්ද මෙසේ පරිත්‍යග කිරීමට කට කරුණේ. මේ මෙහතර ලිට්‍රෝ ගෑස් සමාගමින් බිදහරි මේච්චාලයේ හතළිය එකෙට අසන මධ්‍යස්ථානවල සේවේ නියුතු පිරිස්වරුවින් විශභය චහරණ ද්‍රව්‍ය මකආවරණ මෙන්ම පෞද්ගලික ආරක්ෂක ඇඳුම් ප්‍රධානය කිරීම එම සමාගම සභාපති අනිල් කොස්සත්ත මතාගේ ප්‍රධාත්වින් සිදු කෙරුුණා ප්‍රධා කාරල සිද වූ එම කටයුත්තුට පෙළඳහා අලිවි අ්‍යක්ෂ ජනක පතිරත්න මහත ඇතතුල් පිරිසක් එක් වවසිටියයිට රෝති තුළින් නතට අපේ සමුගන්නවා ඔබට සුබරාතරක්. Потому что я не буду.